විදවස්වල ඇහුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔහු අත ලකුණින් තරඟ කරනවා කියලා. ඒතර ඒ පක්ෂයේම දිලාන් පෙරේරා මහත්තයා කියනවා එයා පොඩි ළමයෙක්, ඉතින් පොඩි ළමයෙක්ගේ ප්‍රකාශ ගැන එච්චර සැලකිලිමත් වෙන්න එපා කියලා. හැබැයි ඉතින් මහජනයා පොඩි ළමයින්ගේ ප්‍රකාශ වුණත් දේශපාලඥයෙක් ලෙස කියනකොට එතුමා හිටපු ලේකම්වරයෙක් මහජනයා ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඉඩ තියෙනවා. එතකොට ඒක එක පැත්තකින් සිදුවෙනකොට අපි දැක්කා ඊයේ පෙරේදා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා ඊළඟ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණෙන්මයි එන්නේ, ඔහු තරඟ කරන්නේ පොහොට්ටුවෙන්මයි කියලා. එතකොට මේ ප්‍රකාශ දෙක අපිට බැලුවම එක වගේම ප්‍රකාශ දෙකක්. ඒ ප්‍රකාශ දෙකම ඉදිරියේදී මහා ප්‍රබල ජාතික සන්ධානයක් හදන්න බාධාවක් වෙනවා මිසක් වාසියක් වෙන්නේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙන අර කියන විදිහට දුමින්ද දිසානායක මහත්තයා පොඩි ළමයෙක් නම් අපිට ඔහුට සමාව දෙන්න පුළුවන්. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මයා වගේ අත්දැකීම් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පොදුජන පෙරමුණේ, ඊට පෙර එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරලා දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් තිබෙන දේශපාලඥයෙක් මේ විදිහේ ඉදිරියේ පොදු සන්ධානයක් හැදෙන ඒ මහජන අපේක්ෂාවට හානිකර අවුරින් ප්‍රකාශ නිකුත් කිරීම නම් අපිට පිළිගන්න බෑ. එනිසා අපි මේ දෙපාර්ශ්වයේම ඉල්ලා සිටිනවා ඉතා කරුණාවෙන් මේ රටේ අනාගත පරපුරේ නාමෙන් ඉදිරියේදී මහා දේශප්‍රේමී ජාති හිතවාදී දේශහිතයිසි පොදු සන්ධානයක් හැදෙන එක වළක්වන්න ක්‍රියා කරන්න එපා පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කියලා. ඒක තමයි අපිට කරන්න තියෙන විපක්ෂයෙන් කරන්න තියෙන